සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් වයඹ පළාත් ප්‍රධාන උත්සවයේ අගමැති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ. අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැන්වීමට අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනයක්. යාපනයේ තවත් ඉඩම් අක්කර 27ක් යළි හිමිකරුවන්ට. Facebook සමාගමට ඇමරිකා ඩොලර් බිලියන 5ක දඩයක්. බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරීමට නියමිතයි. ත්‍රෛනිකායක මහා සංඝයා වහන්සේ සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා අඛිල විරාජකාරිය සමයන අමාත්‍යවරුන් ඇතුළු ආරාධිතයන් ඊට එක්ව සිටිනවා. කුලියාපිටියේ ජනාධිපති ශිල්ප ශාලා පරිශ්‍රයේදී පසුරු දෙකට උත්සවය ආරම්භ වන බවයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ පවසන්නේ. මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ අරමුණින් අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය අඛිල විරාජකාරිය වසම් මහතා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙසයි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ. සියලුම පාසල් සහ අනිකුත් අධ්‍යාපන ආයතන නිශ්චිත කාල සීමාවක් තුළ පරීක්ෂාවට ලක් කිරීම, සංවර්ධන යෝජනා සහ ප්‍රතිකාරක ක්‍රියාමාර්ග අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම මෙම ආයතනයේ මගින් පූර්ණකාරීනව සිදු කෙරෙන ප්‍රමුඛ කාර්ය වනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පුළුල් අධ්‍යක්ීම් සහිත කොමසාරිස් ජනරාල්වරයෙකු මීට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ. යාපනයේ තෙලිප්පලේ වලිකාමම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 27ක් හිමිකරුවන්ට භාරදීමට කටයුතු කෙරුණා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඉඩම් භාරදීම සිදු කෙරුණේ යුද හමුදාවේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිවයි. ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ආණ්ඩුකාරවරයා වෙත අදාළ ඉඩම් භාරදීම සංකේතවත්ව සිදු කළා. යාපනයේ දිස්ත්‍රික්කීය ආරක්ෂකංශ කටයුතු සඳහා යොදාගෙන තිබූ අක්කර 2963ක් මේ වන විට සාමාන්‍ය ජනතාවට යළි භාර දී තිබෙනවා. එම කටයුතු සිදු කෙරෙන්නේ ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි බවයි ආරක්ෂක අංශ පවසන්නේ. බලය ලබා ගැනීමට විපක්ෂය කුමන උපක්‍රම යෙදුවද සියලු මැතිවරණ ජය ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂය සකසා අවසන් බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා. ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි හා හේෂා විතාන යන මහතුරුන් ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළා. ඉදිරි මැතිවරණ සූදානම් වෙන්න ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඉදිරිපත් කරනවා කියන කාරණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුට කියන්න බෑ. ඔහු දෙන්නේ නෑ. ඔහුට නැත්තු අරමුණන් තීර අපි දන්නවා. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අපේ නායකත්ව ශක්තිමත්ව බුද්ධිමත්ව එකට අත්ඇල් බඳගෙන 2020 ගොඩනැගෙන ඒ නායකත්ව සහ ආණ්ඩු කරණය අපි කරන වැඩපිළිවෙල අපි මේනකොට සංවිධානය කළා. හමාර නිසා ඒක කාටවත් බිඳින්න බෑ. විපක්ෂයේ කණ්ඩායම්වල හුදුව උවමනා වෙලා තියෙන මේ රටේ මේ පවතින ආණ්ඩුව වෙනස් කළ තමන්ගේ බල අරගලය වෙනුවෙන් කුමන හෝ ක්‍රමයක් උපයෝගී කරගන්න උත්සාහ කරන වෙලාවේ රාජපක්ෂ කණ්ඩායමට තමන්ට නැති වෙච්ච ගිලිහී ගියපු බලය අරගෙන මේ තියෙන පහුගිය කාලේ කරගෙන ආපු මංකොල්ල ටික අපව කරගෙන යන. ඒ නිසා අපි කියනවා රටේ ජනතාව කෙටි කාලයක් මේ ජනාධිපතිතුමනි ඉතුරු වෙලා තියෙද්දි මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න අවසාන වතාවට ජනතාව විමුක්ති වෙන ඇතුළු මේ කණ්ඩායම උත්සාහ කරාට හොඳ උත්තරයක් ත්‍රිතර සභාව ලැබුණා. මේ රටේ හැමදාම දිවිච්ච මේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදෙන් ඔබට හිතන්න පුළුවන් ඉදිරි අනාගතයක් වෙනුවෙන් ජනතාව පෙළගස්වන්න පුළුවන් ශක්තිමත් ගමනක් යන එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ නායකතුමා සූදානම්. අන්න ඒකට අවශ්‍ය නායකයෝ අවශ්‍ය තරම් අපේ පක්ෂේ ඉන්නවා. මම හිතන්නේ දෙසැම්බර් මාසෙ වෙනකොට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන නායකයා රටේ ජනාධිපතිවරයා විදියට මේ රට වෙනස් කරන්න සූදානම් වෙයි. කිරිපිටි මිලට සාපේක්ෂව දියරකිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කිරි ගොවියාට සාධාරණයක් ඉටු කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මම විශේෂ බාර ඇමතිවර යනකොට රුපියල් 50ට දිවිච්ච කිරි ලීටරේ අපි රුපියල් 60ට වැඩි කෙරුවා 60 ඉඳලා අපි 70ට වැඩි කෙරුවා කිරිපිට මිලේ ඉහළ යෑමක් ගිහිල්ලා තියෙන නිසා කිරි ගොවියට මීට වැඩිය සාධාරණයක් විය යුතු තියෙනවා ඒ නිසා අපි කල්පනා කරනවා මේ ගැන සාකච්ඡා කරලා කිරි මිලේ වැඩිවීමක් කළ යුතුයි කියන එක මගේ ස්ථාවරය පාසල් මට්ටමින් දැනට පාසල් 400කට අපි දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම බහුතරයක් දෙනා කැමැත්තෙන් ඉන්නේ දැන් පිටි කිරි වලට වැඩිය දියර කිරි වල පානයට අනුරාධපුර ඇලයාපත්තු ප්‍රදේශයේ කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය පී හැරිසන් මහතා මෙම අදහස් පළ කළා. කිරි ගොවීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තුවේ බලයක් නොමැති ඇතැමුන් නොයෙක් උපක්‍රම යොදමින් ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණය කරන බව නියුත්‍ර අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. නොයෙක් නොයෙක් විදියට උප්පරවැටි දානවා ආණ්ඩු පෙරලන්නේ. චර දඟලන්න දෙයක් නැතව මාස 4කින් ජනාධිපතිවරණේ තියෙනවා. ඊට කලින් මේ වෙට්ටු දාන්න ඕනේ නැහැ මාස 4ක් ඉවසන් ඉන්න බෑ. මොකද මාස 4ක් මේගොල්ලන්ට ඉවසන් ඉන්න බැරි මේගොල්ලෝ දන්නවා නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂේ හරි අපේක්ෂකය අපි නම් කරුවොත් ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා කියන කාරණේ. ඒ නිසා තමයි මේගොල්ලෝ එක එක කුමන්ත්‍රණ කරන්නේ. බිංගිරිය මැතිවරණ කොටහසේ සමෘද්ධිලාභීන් 189 දිනෙකට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් නියුත්‍ර අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කහවත්ත කෙටියතැන්න ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටරීමට කහවත්ත පොලිසිය කටයුතු කළා. එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. නීති විරෝධී මත්පැන් වලට ඩයි වර්ග යොදා ඉතා සූක්ෂම අයුරින් සීල් අරක්කු ලෙස මෙහි අලෙවි කර තිබෙනවා. මේ අයුරින් සකස් කර තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 60ක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැරේ තොරතුරු ලබන 16 වනදා රාත්‍රී 8 සිට සජීවී ලෙස ඔබ වෙත ගෙනීමට ITN මාධ්‍යාලය සූදානම්. ITN TV සහ ITN FM ඔස්සේ පෙරහැර මංගල්‍යයේ අසිරිය ඔබ වෙත සමීප කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. හේනානිගල ආදිවාසී ජනතාවට පහසුකම් රසක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මාදුරු ඔය රක්ෂිතේ පිහිටි හේනානිගල ආදිවාසී ගම්මානයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 150ක්. ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් පවතින ගැටලු නිරාකරණය කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමු වුණා. ඒ අනුව හේනානිගල ආදිවාසී නායක තලා වර්ගයේ උණබණ්ඩා මහතාගේ නිවස මෙන්ම වර්ග සභාවක් ඉදිකිරීමට කටයුතු කරමින් පවතිනවා. පොළොන්නරුව ආලාහ පිරිවෙන ව්‍යාපෘතියේ කළමනාකරු TGSA ගමගේ මහතා හේනානිගලට ගොස් මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සොයා බැලුවා. මෙහිදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මාදුරුවේ රක්ෂිතය ආශ්‍රිතව සංචාරක කලාපය වැඩි දියුණු කරලා මේ ජනතාවගේ ආදිවාසීන්ගේ තියෙන සංස්කෘතිකාංග ලෝකයට අරන් ගිහිල්ලා ඒ සංරක්ෂණය කිරීමත් ඒ වගේම මේ ජනතාවට ජීවනෝපාය මාර්ගයක් ඒ අනුව සැකසීමත් තමයි අපේ බලාපොරොත්තුව. මේ වර්ෂය අවසන් වීමට මත්තෙන් අපි මේ කාර්යයන් අවසන් කරනවා. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ උතුරු මැද පළාත් වලත් ගල් සහ මාතර දිස්ත්‍රික් වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත ඇස් ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් අද දිනේ තවදුරටත් පවතිනවා. ඒ අනුව දිවයිනේ සමරගමුව මධ්‍යම බස්නාහිර සහ උතුරු මැද පළාත් වලත් ගාල්ල සහ මාතරැම් දිස්ත්‍රික්ක වලත් වැසියු ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. දිවයිනේ සිසු ප්‍රදේශවලද තනින් තන සවස දෙකෙන් පමණ පසු වැසියු ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත් වලත් කළුතර ගාල්ල සහ මාතරැම් දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 75 අතර වන තරමක තද වර්ෂාපත නැති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇති වෙන ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරුම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාර්නිකව ඉල්ලා සිටිනවා. දිවෙණි පුරා සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගයේ දැන්
රන්මාවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර ගලගෙදර කළුවාන හරහා දියල්ල දක්වා මාර්ගයේ කාපට අතුරා සංවර්ධනය කිරීම සිදුවනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ ගලගෙදර ප්‍රධාන සංවිධායක පද්මලාල්ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 400ක්. වැලිමඩ බොරලන්ද ගම්මැද්ද සිට අලුත්වෙල දක්වා වූ මාර්ගය ගම්පෙරළියේ යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතිනවා. එය තමන්ට මහත් සහනයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 10ක්. තඹුත්තේගම හා නොච්චයාගම අතර පිහිටි ඔත්තප්පුව රජමහා විහාරස්ථානයේ ඉදිකෙරෙන ධාතු මන්දිරයට ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ මෙහෙයවීම මතයි එම කටයුතු සිදු කෙරුණේ. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. බස්නාහිර පළාත දකුණු දිසාවේ රථවාහන කොට්ටාසය හා අපරාධ කොට්ටාසය මිරිහාන පොලිස් ස්ථාන භූමියේ ආරම්භ කෙරුණා. ඒ බස්නාහිර පළාත සහ රථවාහන කොට්ටාසයේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. වැල්ලම්පිටිය කොටුවිල ශ්‍රී සුමේධාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ කලාපය ආරම්භ කෙරුණේ විහාරාධිපති පූජ්‍ය මඩුගල්ලේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම මතයි. සිව්වන වරටත් සංවිධාන කළ එය ලබන 16 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කොටුව ශ්‍රී සම්පුත්තාලෝක විහාරස්ථානයේ මෙහෙයවීමෙන් භික්ෂුන් වහන්සේ සියක් නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වුණා. දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවලට උපකාර පිණිස මෙය සංවිධාන කළ අතර විහාරාධිපති ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඊට එක්ව සිටියා. අඩුවතයම් ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන් යුද හමුදාව ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ යටතේ පදවි ශ්‍රීපුර ප්‍රගතිපුර පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස බහර දීම සිදු වුණේ වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මූලික විනයාරක්ෂක පාඨමාලා අංක 74 යටතේ පුහුණුව නිම කළ සෙබළුන් 100 දෙනෙකුගේ විසරයාම ගිරිතලේ යුද හමුදා පොලිස් පාසල් භූමියේදී පැවැත්තුණා. ප්‍රධාන ආරාධිතයාලෙස ඊට එක්ව සිටියේ ජාතික ශිෂ්‍ය බට බලකායේ බ්‍රිගේඩියර් ඒ.එස්.පී. පොඩිරාලහාමි මහතායි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකල ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයේදී පැවැත්වුණා. මියගේ විරුවන්ගේ පවුල්වල සමාජිකයින් මෙන්ම ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඊට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ සත්කාරක ඉංගලන්තය සහ නවසීලන්තය අතර හෙට පැවැත්වෙනවා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. පෙරලිකාර නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හෙට දිනේ පැවැත්වීම නියමිත අවසන් මහා තරගය වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටිය මේ වන විට සූදානම් කර අවසන්. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 3ට ආරම්භ වෙනවා. එංගලන්තය සහ නවසීලන්තය මේ වන තෙක් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් වන හැ. නවසීලන්තය පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ 2015 වර්ෂයේදී. එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයකට මෙවර සුදුසුකම් ලබා ගන්නේ වසර 27කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර ඔවුන් 1979, 87 සහ 92 ලෝක කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලැබුවා. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කුමාදම්සේන පත් කර තිබෙනවා. තරඟ තීරකවරයා ලෙස රංජන් මඩුගල්ලේ මහතා පත් කර තිබීමද විශේෂත්වයක්. මෙවන විටත් මෙම අවසන් මහා තරගයේ නැරඹීමේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා මුදලින් රුපියල් 35 ලක්ෂයක් දක්වා මුදලකට යළි අලෙවින බවයි වාර්තා වන්නේ. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාපිටියෙන් සමුගන්නවා ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත අකලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk